මෙවර නිදහස් දින සැමරුම් උළෙල පෙබ්‍රවාරි 4 වෙනිදා ගාලු මෝදුර දී පැවැත්වීමට නියමිතයි. හදමු අලුත් රටක් යන්න මෙවර එහි තේමාවයි. මම ඉල්ලීමක් කරන රටේ පුරවැසියන්ගෙන් සියලු දෙනාගෙම ජාතික උත්සවයන් අපි සමරන්නට ඕන. ජාතික වැඩසටහන් අපි අභිමානවත් විදියට ශ්‍රී ලාංකිකයෝ විදියට අපි සමරමින් අපේ ශ්‍රී ලංකාව ලෝකයේ හමුවේ බබලවන රටක් බවට පත් කරන්නට ඒ වකවානුව තුළ ඒ සන්දර්භයේ තියෙන පහසුකම් ඇතුව කටයුතු කරන්නට ඕන. ග්‍රාම නිලධාරී කොට්ටාෂ මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින්, දිස්ත්‍රික් ලේකම් කොට්ටාෂ මට්ටමින් හා පළාත් සභා මට්ටමින් විවිධාකාර වැඩසටහන් නිදහසත් එක්ක විශේෂයෙන්ම ජනතාවට ජනතාව සහභාගිත්වයක් ලබාගෙන සිදු කරන්න පුළුවන් වැඩසටහන් රසක් ක්‍රියාත්මක කරලා තිනවා. ජාතික කොඩිය සෑම නිවසකම රාජ්‍ය ආයතනවල අපි ප්‍රදර්ශනය කරන්න කියන ඉල්ලීමක් කරනවා. පෙබ්‍රවාරි මාස 3 වෙනිදා දහවල් 2 සිට 4 වෙනිදා දහවල් 12 දක්වා කාල සීමාව තුළ ගෝල් ෆේස් වටරෝම ඉඳලා එන්එස්ඒ වටරෝම දක්වා ජනපති ලේකම් කාර්යාලය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම උත්සවය සඳහා අවසන් වීම සිදු වෙනවා. ඒ වගේම ගෝල් ෆේස් පිටිය 3 වෙනිදා දවස සිට උත්සවය අවසන් වන තෙක් මහජනතාවට භාවිත කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එකෙසේ වෙතත් ඉරිදා දවසක් නිදහස් දවසට ඉදිරිපත් වෙන නිසා කොළඹ නගරයේ රථවාහන ගමනාගමන සාමාන්‍ය ඉරිදා දවසට අඩුයි. කෙසේ වුණත් කොළඹ නගරය තුළ රථවාහන විශේෂ රථවාහන සැලැස්මක් දියත් කරලා තියෙනවා. ඒ සඳහා අපි සමස්ත රථවාහන රාජකාරිය සඳහාම 2000කට අධික පොලිස් නිලධාරි සංඛ්‍යාවකුත් ඒ වගේම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් පොලිස් නිලධාරීන් 2000කුත් පමණ යොදවන්න බලාපොරොත්තු වෙනවා. පෙළපාලි සඳහා සහභාගී වන නිලධාරීන් අමතරව තවත් පොලිස් නිලධාරීන් 4000ක් පමණ මේ රථවාහන රාජකාරිය සහ ආරක්ෂක රාජකාරිය සඳහා යොදවන්න සැලසුම් කරලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග